හරි එතකොට ඔන්න මම පැහැදිලි කර කර හිටියේ ස්පේස් බාර් එක ගැන හරි ඊට පස්සේ එතකොට මෙන්න උඩ පෙළේ මේ විශේෂ සංකේත කීපයක් සමග ඉලක්කම් නම්බර්ස් ටික තියෙනවා ස්පෙෂල් කැරක්ටර්ස් and numbers නම්බර් රෝ එකක් මෙතන උඩ තියෙනවා ඊළඟට ස්පෙෂල් කීස් ටිකක් මම කිව්වා හරි ෆන්ක්ෂන් කීස් ටික ඊට පස්සේ ස්පෙෂල් කීස් වගේක් කිව්වා Tab එක caps lock shift control system key alt key ඊළඟට space bar එක වගේ ටික try ඊළඟට අපිට තියෙන තවත් වැදගත් important key එකක් තමයි හරි දැන් මේ characters ගත්තට පස්සේ ළමයි characters මෙතන තියෙනවා දැන් මෙන්න මේ උඩ ඉරි කැල්ලක් මෙන්න මේ වගේ මෙන්න මෙහෙම එකක් දාන්න පුළුවන් සංකේතයක් තියෙනවා ඊට අමතරව මෙහෙම සංකේතයක් තියෙනවා exclamation mark එක නේද හර්ෂාදී ලකුණ කියන්නේ විශ්මයාර්ථ ලකුණ අන්න ඒක තියෙනවා at mark එක මෙතන තියෙනවා hash එක dollar mark එක ප්‍රතිශත ලකුණ ඊට පස්සේ මේ අර කාකපාදයේ කියන එක මේක දාන්න අපි බලය දර්ශකය පෙන්වන්න හරි ඊට පස්සේ ampersand n mark එක මෙන්න මෙහෙම එන එක n එක තියෙනවා හතට උඩින් ඊට පස්සේ අටට උඩින් තරුව තියෙනවා වරහන් දෙක තියෙනවා බිින්දුවට දැන් මෙතන බිින්දුවට අවශ්‍ය මේ යට තියෙනවා ඩෑෂ් එක ඩෑෂ් එක කියන්නේ අකුරු පේලියක මෙන්න මේ මැද හරියෙන් ගන්න ඩෑෂ් එක ඊළඟට මේ උඩින් තියෙන shift එකත් එක්ක press කරොත් වදින්නේ underscore mark එක මෙන්න මෙතන underscore mark එක කියන්නේ මෙන්න මේ අකුරු පේලියක මේ යටින් වදින ඉර උනවා හරි මේක ඩෑෂ් එක මෙතන මං යන්නේ මෙතන යන්නේ underscore mark එක ඊළඟට plus එකයි සමාන ලකුණ ඊළඟට මෙතන තියෙනවා මේ o mark එක මෙන්න තනි ඉර මෙතන ඊට අමතරව ස්ලෑෂ් එක තියෙනවා ඊළඟට මෙතන තියෙනවා තව වැදගත් කී එකක් අපි මේකට කියන්නේ බෑක් ස්පේස් කී එක කියලා මේකට කියන්නේ බෑක් ස්පේස් කී එක කියලා බෑක් ස්පේස් කී එක කියන්නේ අපිට ටයිප් කරපු එකක් මකන්න ඕන නම් හරි ටයිප් කරපු එකක් මකන්න ඕන නම් හරි අපිට මේකේ දැන් මේ කමියුනිකේෂන් කියන එකේ එක එම් එකක් මකන්න ඕන නම් මම කර්සර් එක ගෙනිලා තිබ්බට පස්සේ මේ කර්සර් එකේ ඉඳන් වම් පැත්තට මෙන්න මේ පැත්ත අකුර මකන්න නම් මම ප්‍රෙස් කරන්න ඕනේ මේක මේ බෑක් ස්පේස් කී එක. ඒක වම් පැත්තට ඊතලයක් තමයි දාලා තියෙන්නේ. ඕකරත් මකන්න ඕන නම් ආයි ප්‍රෙස් කරන්න. ඊළඟට මට ඕන නම් මේ කර්සර් එකට දකුණු පැත්තෙන් තියෙන ඒවා මකන්න. කර්සර් එක තියෙන්නේ මෙතන මේ දකුණු පැත්තෙන් තියෙන ඒවා මකන්න ඕන නම් ඊට යට තියෙනවා ඩිලීට් කී එක ඩෙල් delete key එක. ඒක press කරොත් ඉස්සරහා අකුරු ටික මැකීගෙන යනවා. ඉන්න තැන ඉඳන් පිටිපස්සේ අකුරු මකන්න ඕන නම් වමට මකන්න ඕන නම් backspace. දකුණට නම් del. හරි. ඔන්නෝම තමයි ඒ keys ටික හැදිලා තියෙන්නේ. එහෙනම් backspace key එක ඊළඟ මෙතන delete key එක මෙන්න මෙතන තියෙන්නේ. delete කියලා නම ගහලා තියෙනවා. ඊළඟට තියෙන අනිත් key එක තමයි මෙන්න මේ enter key එක මේ එයාගේ mark එක enter mark එක කොයි විදිහට දාන්න මෙහෙම enter enter key එකෙන් කරන්නේ අපිට program එකක් run කරනකොට enter කරන්න පුළුවන් ඒකට enter වෙන්න okay වෙන්න පුළුවන් ඇතුල් වෙන්න පුළුවන් ඊට අමතරව අපිට word document එකක් වගේ වැඩ කරනකොට අපි enter key එක press කරොත් එහෙම අපිට පුළුවන් මේ ලයින් එකක් පල්ලෙහාට යන්න. මෙතන info මේ ma ළඟ තියෙන man වගේ නිකන් හරි මම enter key එක press කරොත් එහෙම පල්ලෙහාට යනවා. එන්න හුරට පස්සේ cursor එක තියලා ආයි enter කරොත් තව පල්ලෙහාට යනවා. හරි තව enter එකක් කිව්වොත් තව පල්ලෙහාට යනවා. මෙතන enter key එකෙන් අපිට පුළුවන් line break එකක් දෙන්න line එක break කරන්න. හරි
ඊළඟට මෙතන තියෙන අනිත් එක shift key එක හරි ඔන්න මම කිව්වා keys ටික ඊළඟට මෙතන තියෙනවා තව key එකක් මේකට අපි කියනවා මේ print screen key එක කියලා print screen කියන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන phone වල එහෙම screenshot ගහනවා ආ phone එකේ screen එක screenshot ගහනවා වගේ මේ computer එකේ laptop එකේ screen එක screenshot එකක් ගහන්න පුළුවන් ඔන්න ඔය print screen button එක press කරලා හැබැයි ෆෝන් එකේ නම් ස්ක්‍රීන්ෂොට් එක ගහපු ගමන් දැන් Huawei device වල නම් ඇඟිලි තුනෙන් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් අනෙක් device වල නම් මේ Huawei අලුත් ෆෝන් වල ඇඟිලි තුනෙන් ගහන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක. ඊට අමතරව අනෙක් device වල නම් ස්ක්‍රීන්ෂොට් කියලා බටන් එකක් තියෙනවා. ටච් බටන් එකක් තියෙනවා. සිස්ටම් මෙනු එකේ අර කළු පාට settings තියෙන දන්න තියෙනවා. හරි. එතකොට ඒක නම් ස්ක්‍රීන්ෂොට් එක වදිනවා පේනවා. ඉමේජ් එකක් විදිහට සේව් වෙනවා. නමුත් මේක සේව් වෙන්නේ නැහැ. මේක ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. කොහෙවත් තැනක සේව් වෙන්නේ නැහැ සේව් වෙන තැනක් තියෙනවා ඒක ටෙම්පරරලි හරි తాවකාලිකව සේව් වෙන්නේ ඉතින් අපිට දැන් හිතන්න මම දැන් මේ ඇඳලා තියෙනවා මට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕන නම් මම මේ කීබෝඩ් එකෙන් මේකේ ස්ක්‍රීන්ෂොට් print screen එක press කරනවා හරි ස්ක්‍රීන්ෂොට් එක වැදුනා විතරයි අපිට පේන්නේ ස්ක්‍රීන්ෂොට් එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න අපිට පුළුවන් MS Paint open කරගෙන paste මේකට paste කරනවා ඔන්න ස්ක්‍රීන් එක ස්ක්‍රීන්ෂොට් එක පේස්ට් වුණා දැන් මෙතන අපි ගහපු ස්ක්‍රීන්ෂොට් එක හරි MS Paint එන අපි ස්ක්‍රීන්ෂොට් කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි ලැප්ටොප් එකේ හරි අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවොත් එහෙම මේ ස්ක්‍රීන්ෂොට් එක MS Paint ඕපන් කරලා Paint වලට පේස්ට් කරන්න ඕනේ මොකද එයා ටෙම්පරරලි කොපියක් තියාගෙන ඉන්නවා RAM එකේ අපි ඒක පේස්ට් කරොත් තමයි ඒක සේව් වෙන්නේ MS Paint වලට එන්නේ. ඒක කරලා අපිට save කරන්න පුළුවන්. නැත්නම් phone එකේ වගේ automatically save වෙන්නේ නැහැ. ඊළඟට key එක තමයි මේ වැදගත් key එකක් තමයි scroll lock කියන එක. මේකෙන් අපිට auto document එකක් auto scroll කරන්න පුළුවන්. කියන්නේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊළඟට pause break කියන එක ඒ වගේ අවස්ථාවක break එකක් දෙන්න මේ key එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි නිතර මේ key දෙක පාවිච්චි කරන්නේ නැහැ. post break එකක් කියන්නේ පොඩි පොඩ්ඩක් ඒ scroll වෙන එක නවත්තලා break එකක් ගන්න පුළුවන් කියෝගෙන යන එක. ඊළඟ මේ insert key එකෙන් අපිට පුළුවන් ඉස්සරහට තියෙන අකුරු මැකිලා හරි අලුත් අකුරක් ඒකට ඇතුළත් කරන්න ගන්න පුළුවන්. පිටුම මෙහෙම. information. හරි. දැන් මට ඕනේ මෙතන R තියෙනකොට අපි හිතමු මෙතන R ළඟට තව මොකක් හරි අපි තුම Z අකුරක් දාන්න ඕන නැහැ කියලා. මම insert key එක press කරලා Z අකුර දැම්මොත් හරි මේක සාමාන්‍යයෙන් නම් වෙන්නේ මේ කීබෝඩ් එකේ උන්නේ ලැප් කීබෝඩ් එකේ ඉඳන් දන්නේ මේ මම මෙතන Z අකුර දැන් insert කියන එක මෙතන ක්ලික් කරලා ඉවර වෙලා ක්ලික් කරන් ඉන්න ඕනේ දැන් මම ක්ලික් කරන් ඉන්න ඕනේ නැහැ එකපාරක් insert කියන එක ක්ලික් කරලා අපි මම මෙතන Z අකුර press කරොත් එහෙම මෙන්න මේ M අකුර වෙනුවට Z අකුර වදිනවා සාමාන්‍ය ෆන්ක්ෂන් එකේ ඒක මේ M අකුර වෙනුවට Z අකුර ඔන්නෝ වදිනවා insert button එක press කරලා z අකුර press කරොත් මෙයා වෙනුවට ඔන්නෝම z අකුර වදිනවා m වෙනුවට. ඔක තමයි සාමාන්‍ය insert එකෙන් වෙන්නේ. මොකද මෙතනදී උනේ නැහැ මොකක් හරි system ප්‍රශ්නයක් වෙන්නේ. හා. right. ඊළඟ key එක තමයි delete key එක මම පෙන්නුවා. home key එකෙන් කරන්නේ අපි ඩොකියුමන්ට් එකක් බල බල ඉන්නවා නම් අපි හිතමුකෝ PDF එකක් කියලා අපි අච්චු පොත PDF එක කියලා අපි ඉන්නවා නම් පිටු අපි දුව අච්චු පොත PDF එක පිටු 80ක් තියෙනවා. අපි ඕකේ 40 වෙනි පිටුවේ වගේ බල බල ඉන්න ගමන් අපි වැරදිලා හරි මේ හෝම් කී එක ප්‍රෙස් කරොත් එීම කෙලින්ම ෆස්ට් පේජ් එකට එනවා. පළවෙනි පිටුවට එනවා. පළවෙනි පිටුවට එනවා. ඊළඟට අපි 40 වෙනි පිටුවේ බල බල ඉන්න ගමන් end key එක ප්‍රෙස් කරොත් එහෙම 40 නම් කෙලින්ම 80 වෙනි පිටුවට යන්න පුළුවන්.
page එකේ document එකේ end එකටයි document එකේ beginning එකටයි යන්න පුළුවන්. ආරම්භයට home key එක press කරොත් අවසානයට end key එක press කරොත් යන්න පුළුවන්. හරි. ඊළඟට page up සහ page down මේ keys වලින් කරන්නේ page up වලින් අපි ගිය කියව හිටු පිටුවෙන් පිටුවක් ඉහළට සහ පිටුවක් පහළට. අපි කියව කියව හිටියේ 40 වෙනි පිටුව නම් මේ page up කියන එක click කරොත් එහෙම 39 වෙනි පිටුවට යනවා. අපි 40 වෙනි පිටුව කියව කියව ඉඳලා page down එක press කරොත් එහෙම 41 වෙනි පිටුවට යනවා. Page එකක් up and down යන්න පුළුවන්. හරි right එතකොට ඔන්න keys වලින් අපිට කරන්න පුළුවන් දේවල් ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඊතල තියෙන keys ටිකක් අපි මේවට කියනවා arrow keys කියලා මේ arrow keys වලින් අපිට පුළුවන් අපේ mouse එකේ cursor එක එහෙම නැත්නම් අපි select කරලා තියෙන document එක තුල අපිට ඉහළ පහළ යන්න පුළුවන් හරි දැන් ඊතල මම මගේ තියෙන මොන හරි documents තියෙන තැනක images file එක දෙනවා හරි එතකොට මම මේක එකක් select කරලා ඉඳලා දැන් මම එකක් select කරා හරි මෙන්න මේක highlight ලා තියෙනවා මම මේ left right arrow එක click කරොත් ඊළඟ image එකට පයින්නවා යා left එක click කරොත් left arrow එක click කරොත් left side එකට යනවා up arrow එක click කරොත් up side එකට යනවා down එක click කරොත් පල්ලෙහාට යනවා එතකොට එනම් select කරපු එකක selection එක වමට දකුණට උඩට පල්ලෙහාට යවන්න නම් අපිට arrow keys use කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට document එකක අපි cursor එක තියෙන තැන වුණත් වමට දකුණට ඉහළට පහළට යවන්න පුළුවන් ওই arrow keys වලින්. right මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට මේ දකුණු පැත්තේ තියෙනවා ඉලක්කම් අපිට සාමාන්‍යයෙන් වැඩිපුරම numbers අපි type කරන අවස්ථාවකදී ඔය accounts එහෙම කරන වෙලාවදී හරි අපිට පුළුවන් මේ numeric keypad එකේ ඉලක්කම් type කරන්න පුළුවන් මේ උඩ පේළිය type කරනවා ලේසියෙන් මේක type කරන්න පුළුවන් ඒකට තියෙනවා num lock කියලා key එකක් එතන උඩ num lock හරි මේ num lock කියන කී එක press කරලා ඉවර වෙලා මෙතනක් තියෙනවා එහෙම නැත්නම් sorry මෙතන තියෙන්නේ මේ bulb එක මෙතන තියෙනවා num lock කී එක මේ num lock කී එක press කරොත් මෙතන bulb එක on වෙනවා හරි අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන් මේක මෙතන මේ keys press කරලා numbers ටික type කරන්න පුළුවන් බැරි වෙලාවත් අපිට numbers type කරන්න ඕනේ නැත්තම් හරි අපිට පුළුවන් මේ num lock කී එක press කරලා මෙතන light එක off කරලා numbers වෙනුවට මෙතන තියෙන 7 එපුවොත් home होम बटन එකකින් වෙන වැඩේ මේ බටන් එකකින් වෙන වැඩේ කරන්න පුළුවන්. 9 press කරොත් page up වෙනවා. 3 press කරොත් page down වෙනවා. බිංදුව press කරොත් insert වෙනවා. මේ මෙතන තියෙන මේ special keys වලින් කරන්න පුළුවන් වැඩ ටික මෙයාගෙනුත් කරන්න පුළුවන්. අනිත් එක මෙතන enter බටන් එකකුත් තියෙනවා. මෙයාට සමාන බටන් එකක් මෙතන තියෙනවා. මේක insert වලට සමාන. මේක home වලට සමාන. page up page down ඊළඟට end එක මේ delete එක මෙතන තියෙනවා ඊට අමතරව slash එක තරුව අඩු කිරීම ධන ලකුණ මේ තියෙන්නේ මූලික ගණිත කර්ම හතර එකතු කිරීම සඳහා මෙන්න ධන ලකුණ තියෙනවා අඩු කිරීම සඳහා ඍණ ලකුණ තියෙනවා ගුණ කිරීම සඳහා ළමයි පරිගණකයේ තියෙන්නේ තරුව asterisk කියලා අපි කියනවා මේ තරුව සලකුණ තියෙනවා x අකුර දාලා හරියන්නේ නැහැ වැඩි කිරීම මේ වැඩි කිරීමට හරි තරුව තමයි පරිගණක වල භාවිතා වෙන ප්‍රකාශන වලදී අපි ගන්න ස්ටේට්මන්ට්ස් වලදී ඔය excel වලදී එහෙම අපි පාවිච්චි කරන තරුව ඊළඟට මේ backslash එක බෙදීම සඳහා right ඔය තමයි keyboard එකේ තියෙන keys ටික හරි දැන් මම මේ පාඩම කරපු එක
link එක YouTube දාන්න YouTube දානවා මේ වීඩියෝ එක ඔබලන්ට ඕන නම් නැවත ඒ කොටස බලන්න පුළුවන් බලලා හැම කී එකම මොකද්ද කරන්න කියන එක ඔගලන්ගේ භාෂාවෙන් ලියා ගත්තා නම් හොඳයි මතක මතක නැත්තම් මේ ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ හරි right මම හිතනවා පැහැදිලි ඇති කියලා අපි යමු ඉදිරියට ඊළඟට අපිට තියෙනවා point and devices ගැන දැනගන්න point and devices දැක්වීමේ උපමාවක් right a point and device is an input interface that allows a user to input special data special නෙමෙයි spatial මම හිතන්නේ මේ ලක්ෂීය කියන අදහස නිශ්චිත ස්ථානයක තියෙන දත්තයක් අපිට අතුලත් කරන්න දෙනවා මෙතනින් අවස්ථාව දැක්වීමේ උපාංග යන ආදාන අතුරු වුණතක් වන අතර එමගින් පරිශීලක දත්ත පරිගණකයට ලබා දීම තුලත් කිරීමට ඉඩ ලබා දෙයි. නිශ්චිත ස්ථානයක් ක්ලික් කරලා දැන් මෙතන ඔයගලන්ට පේනවා මම මවුස් එකේ කර්සර් එක අරන් ගිහලා මේ ටූල් බාර් එකේ තියෙන ඕනෑම ටූල් එකක් උඩ ක්ලික් කරන්න පුළුවන්. ඒතකොට ඒ නිශ්චිත ස්ථානයක් සිලෙක්ට් කරනවා. හරි. ආන් ඒ ජාතිය ඩිවයිසස් වලට අපි කියනවා දැක්වීමේ උපාංග එහෙම නැත්නම් පොයින්ටින් ඩිවයිසස් කියලා. රයිට් පොයින්ටින් ඩිවයිසස්. ඒතකොට පළවෙනි එක තමයි මවුස් එක කියලා අපි කියනවා නැත්නම් මවුස් එක ස්පර්ශ පෑඩය නැත්නම් ටච් පෑඩ් එක ඊළඟ මෙහෙයුම් යටිය එහෙම නැත්නම් ජොයිස්ටික් එක ගේම් ගහනකොට ඕන වෙන්නේ ජොයිස්ටික් එක ඊළඟ එක ටච් ස්ක්‍රීන් එක ස්පර්ශක තිරය ටච් ස්ක්‍රීන් එක මේ ටච් ස්ක්‍රීන් එක ගැන කියනකොට වැදගත් ටච් ස්ක්‍රීන් එක පොයින්ටින් ඩිවයිස් එකක් වගේම මෙයා අවුට්පුට් ඩිවයිස් එකකුත් වෙනවා මේ ස්ක්‍රීන් එකෙන් අපිට බලා ගන්නත් පුළුවන් අවුට්පුට් එක ඒකක් මතක තියාගන්න රයිට් මම දැන් මේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් ටික එවනවා ඔයගලන්ට මේ දැන් ගීසතියට ගිහුවේ නේ ගීසතිය ටිකයි මේ ටික එකතු කළා මම එවන්නේ එකට එවන්නේ ඉඳන් මම මේව කරේ මේ හිස්තෙන් තියලා තියෙන්නේ ඔයගලන්ටත් ඉරිගහලා තියන්න නෙමෙයි ඕගොල්ලෝ ටෙක්ස්ට් බුක් එක බලලා ඕගලන්ගේ වචනයෙන් සිංහල නම් සිංහලෙන් ඉංග්‍රීසි මීඩියමයි ඉංග්‍රීසි වලින් ඔයගලන්ගේ නෝට් එක ලියන තැන මේ මවුස් එක මොකද්ද මවුස් එකෙන් කරන කාර්යය මොකද්ද කියන එක ලියන්න ඕන හරි एक स्टूडेंट बेस असाइनमेंट का बेड़ा अवश्य गूगल सर्च कर बल पुलवा अब गूगल सर्च करना गूगल सर्च कर मेव इतरा सर्च करना हाई मे गूगल सर्च कर दंटी का कवदा मुखद हेतु मे अवश्य दीवा पड़ अनावश्य दीवा अडवर्टीजमेंट मेवल अवधान सागर दया हाई නමුත් මම හිතනවා ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ එහෙම බලලා මේක ලියන්න පුළුවන්. හරි. මොකද මේ ICT කරනකොට දැන් මේක ඇවිල්ලා අර නිකන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරි. අපි දන්නවා අපි කිරිපැණි කාලා තියෙනවන්නේ නේද මේ හැන්දෙන්. දැලිපිහිය කියන්නේ බොහොම තියුණු එකක්. අර බ්ලේඩ් එකනේ දාලා තියෙන. දැලිපිහියෙන් කිරි කනකොට කිරිවලට තියෙන පෙරේතකම නිසා මන්ද ඉතින් ඔයගොල්ලෝ කිරි කන්න ආසද කියලා. හරි. මේ ඔබ වැඩිපුර නේද දැලිපිහියේ තියෙන කිරි ඡන්ද කියලා ලෙව කන්න ගියොත් එහෙම දිව කැපිලා යනවා දැනෙන්නේ නැහැ දැලිපිහියට. ඒ තරම් තුනි නිසා. ඒ වගේ තමයි මේ ICT පාවිච්චි කරලා අපි ඉගෙන ගන්නකොට තමන්ගේ ප්‍රතිරූපය අනිත් අයට මම හිතන්නේ මම ඊය අහගෙන හිටියා මේ ස්කෝලේක පේරන්ට්ස් මීටින් එකක්. ඉතින් ඒකෙදිත් කිව්වා සමහර ටීචර්ස්ලා සමහර මුහුණ දෙන්න වෙච්ච සිදුවී මේ අපි දැකලා තියෙනවා ඒ zoom ආතල් කියලා මේ තියෙනවා සමහර zoom class කරනකොට වෙච්ච දේවල් මගේ class වල නම් එහෙම දේවල් වෙන්නේ නැහැ මොකද හේතුව මේ සාමාන්‍ය මාත් එක්ක ඒසල් ලං නටන්න එන්නේ නැහැ මොකද මම දැනගෙනනේ කරන්නේ ඒ හින්දා මේ සමහර teachers ලා දන්නේ නැති ගුරුවරු උගන්වනකොට ඒගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් දැන් සමහර වෙලාවට මේක on කරගන්න බැහැ දැන් මට මගේ වගේ නම් මම දැක්ක සමහර මේ videos එකක් මම බැලුවා පොඩි දවස් ටිකේ මේ යකුණක් නා වගේ පෙරවන් නටනවා ඊට පස්සේ කෑ ගහනවා සමහර ලාවට මේ බල්ලෝ නලවනවා හරි ඒ වගේ දේවල් වෙච්ච ඒවා ඉතින් ටීචර්ස්ලත් කිව්වා ඒ වගේ දේවල් උනා ඉතින් එතනින් වෙන්නේ අර තමන්ගේ ප්‍රතිරූපය තමන්ගේ ක්වොලිටි එක පර්සනලිටි එක අනිත් අයට පේන්නේ මේ සරලව කිව්වොත් චොර කියලා හරි එතකොට මොකද තමන් හොඳ ක්වොලිටි පර්සනලිටි එකක් තියෙනවා කියලා තව කෙනෙක් දකිනවා නම් දැනගන්නවා නම් ඒක තමයි තියෙන හොඳ ආයෝජනයක් ඒක හොඳ දෙයක්
අපෝ යා නිකන් ගමේ චීත්ත යන්නේ ගමේ ඕක දූපෝ යන එහෙම කාට හරි කියනවා නම් නේද ගෑන ළමයි එහෙම කියනවා නම් අපි අපෝ කියලානේ කියන්නේ නේද ඒ වගේ තමයි පෙළ ළමයි කරා ඒතර කවුරු හරිට කාට හරි මේ මේ දැනගත්තොත් අපෝ මෙයා මෙන්න මෙහෙමයි මෙහෙමයි මේවා තමයි හොයන්නේ එහෙම කියලා එතකොට දැන් අර මුළු පන්තියක් ඉස්සරහ කරන්නේ මේ මේ ගොන් වැඩක් කියන එක තේරෙන්නේ නැහැ තමයි ඒ වගේ මේ දේවල් කරනකොට ඉතින් ඒ හින්දා මගේ පන්තිය නම් එහෙම එන්නේ නැහැ කට්ටිය එහෙම කරන් දෙන්නේ නැහැ මේ මෙච්චර කල් මම දැන් සෑහෙන කාලයක් zoom වලින් කරන් ඉන්නේ මාත් එක්ක ඒ වැඩ කරන්නේ නම් ඉතින් මම කියන්නේ මේ අනික් ක්ලාස් වල ටීචර්ස් ලාට ටීචර්ස් ලා බොහොමයක් ටීචර්ස් ලා මේ බොහොම අසීරුවෙන් මේකට අනුගත වෙලා තියෙන්නේ හරි දැනුම විෂය දැනුම තිබුණට IT දැනුම ගොඩක් ටීචර්ස් ලාට නැහැ ඉතින් ඒ හින්දා අපි ඒ ටීචර්ස් ලාට පුළුවන් තරම් උදව් කරනවා පන්ති කරගෙන යනකොට බාධා කරන්නේ නැතුව එහෙම උදව් කරනවා මොකද එහෙම නැතුව අපි නොමනා වැඩක් කරොත් හරි මේ එතකොට වෙන්නේ ඒ තමන්ගේ පර්සනලිටි එක නැත්නම් තමන්ගේ ක්වොලිටි එක තමයි එතනින් හැමෝටම නිරූපණය වෙන්නේ. අපි කියන්නේ මම දැක්ක ඒක වීඩියෝ එකක දෙනවා සර් කෙනෙක් කියනවා අනේ ළමයි ජාත්‍යන්තරයට ආදල් දෙන්න බා කියලා. ඒක ඇත්ත ජාත්‍යන්තරයේ ඉස්සරහ සවුත් වෙන්නේ ලංකාව. අපේ IP addresses. මොකද අපි ඔය අපි ෆෝන් එකකින් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන්. අපේ වෙබ් බ්‍රවුසර් එක ක්‍රියාත්මක කරලා දැන් පහුගිය දවස්වල ගියා කතාවක් මේ WhatsApp වලින් අර අපේ තොරතුරු ගන්න security එක පිළිබඳ සම්බන්ධ. ඒක ළමයි ඒ WhatsApp වලින් මේ කරේ හොඳ වැඩක්. හොඳ වැඩක් කියන්නේ WhatsApp විතරක් නෙමෙයි Facebook ආදී හැම ආයතනයකින්ම අපේ විස්තර හොරෙන් ගන්නවා කොහොමද? ඉතින් ඒ ගන්න එක WhatsApp වලින් කියලා ගන්නයි හැදුවේ. අපි මේක ගන්නවා කියලා තමයි ගන්න හැදුවේ. එහෙම නැත්නම් ගන්නවා කොහොමද? හරි. එතකොට අපි අපි ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්නේ අපේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මොකෙන් හරි අපි සම්බන්ධ වෙනකොට අපි යන්නේ ගේට්වේ එකක් හරහා. ගේට්වේ එකක් හරහා කියන්නේ අපි නිකන් අපි දන්නවා අපි දැන් කොහේ හරි ඉස්කෝලේට යනකොට ඔකල ගේට් වෙන්නේ එතකොට යන්නේ. නේද? එතකොට ගේට්වෙන් එතකොට ගියාම ඔන්න ඉස්කෝලේ ළමයි කයි ගේට්වෙන් එළියට එන්න බැරි තාප්පෙන් આવුත් නිසා. එහෙම එන්නත් බැරුවද මං හිතන්නේ දැන්. හරි ඒතර ගේට්වෙන් එළියට එන්න අමාරුයි. ගේට්වෙන් යනවා එනවා කියන එක නිරීක්ෂණය වෙනවා. ඒ වගේ තමයි අපි සම්බන්ධ වෙන්නේ මේ ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන් මොන ඩිවයිස් එක වුණත් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ ISP කෙනෙක් කරහා. මේ ටික වටින්නේ ඇත්තටම මේ networking කොටස මේ පාඩමේ අන්තිම හරිය networking devices වලට ආවට පස්සේ කිව්වා. නමුත් මම චුට්ටක් නම් පැහැදිලි කරන්න මෙතන මාතෘකාවට ආපු හින්දා. මේ 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 මේකට උත්තර ලියන්න කියලා කියපු නිසා මම මේ කියන්නේ. හරි. එතකොට මේ IP address එක අපිට දෙන්නේ අපේ telecommunication අය දැන් අපි හිතන්නේ අපි internet සම්බන්ධ වෙන SLT එක ගැන SLT router එකක් නම් SLT ආයතනය හරහා තමයි අපි යන්නේ. ඊළඟට අපි යන්නේ dialog router එක ගැන dialog ආයතනය හරහා තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. ඒතකොට dialog එකට දීපු IP address එකක් තමයි අපිට ලැබෙන්නේ. අපි internet connect වෙලා ඉන්න එක වෙලාවකදී අපිට දෙන හඳුනීමේ අංකය දැන් අපිට සාමාන්‍යයෙන් ගෙදරට දෙන නේද? තැපැල් address එක වෙනස් වෙන්නේ නැහැ ලේසියෙන් තැපැල් address එකෙන් අපි අඳුර ගන්න පුළුවන් අපේ ගෙදර. ඒ වගේ IP address එකෙන් අපේ device එක අපේ ආවක ෆෝන් එක මොකක්ද කියලා අඳුන ගන්න පුළුවන්. එතකොට ඒ ෆෝන් එකේ model එක යා IP කාටද? ඒ ෆෝන් එකට දාලා තියෙන SIM එක මේට signal එන්නේ කොහෙන්ද? එහෙනම් ඒ SIM එක register වෙලා තියෙන කාගේ නම්බරද? ඔය හැම දෙයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම ඒ ISP ළඟ internet service provider ඒ කියන්නේ දුරකථන සන්නිවේදන සමාගමේ තියෙනවා තැන්පත් වෙලා. එතකොට කවුරු හරි ඉල්ලීමක් කරොත් එීම මෙන්න මේහා ගියේ මෙන්න මේ කම්පියුටර් එකේ නැත්නම් මේ IP address එකේ මෙන්න මේ වෙලාව තුල ගිය මොන වෙබ්සයිට්ස් වලටද කියලා ඇහුවොත් ටක් ගාලා බලා ගන්න පුළුවන්. හරි පොලිසියෙන් හරි රික්වෙස්ට් කරලා මේවා කරාම ඒගොල්ලෝ දෙනවා බලන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා මොනවටද යන්නේ කියලා. මෙන්න මේ user එහෙම තමයි account කරන්නේ වැඩිපුරම මේ එක අර වචනේ මේ වචනේ search කරේ කොහෙන්ද මොන රටෙන්ද මොන මේ මේ නගරෙන්ද කියලා ටක් ගාලා හොයාගන්න එහෙම. ඒ හින්දා මේ එතන තමන්ව නිරාවරණය වෙනවා බාහිරට. තමන්ගේ දත්ත දැන් උදාහරණයක් විදියට මම නිකමට මට ගන්න ආසයි කියලා මම මොකක් හරි pen drive එකක් නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි ෆෝන් එකක් ගැන නිතරම search කරොත් එහෙම Google වල මගේ Facebook account එකේ මම යනකොට මට සරින් සරේ ඇඩ්වර්ටයිස්මන්ට් එනවා අර මම හොයපු ෆෝන් එකේ જાතිය පිළිබඳ ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. ඒ එන්නේ මං ගෙන විස්තර ඒගොල්ලෝ හොයන නිසා. මං ගියේ කොහෙද මං හෙව්වේ මොනවද කියලා ඒගොල්ලෝ දන්න නිසා. ඉතින් ඒ හින්දා මේ ඒ ඕන විස්තරයක් ඕන වෙලාවක රික්වෙස්ට් කරලා ගන්න පුළුවන්. ඒ හින්දා ෆෝන් පාවිච්චි කරනකොට
අවශ්‍ය දේට විතරක් පාවිච්චි කරන්න. කම්පියුටර් එකත් එහෙමයි. අර වගේ මෝඩ වැඩ කරන්න ගියාම අපි හිතනවා අනේ අහුවෙන්නේ හරි ඔක්කොම කරා මැකුවා මේවා කරා කිව්වට නෑ ඔක්කොම ටික මේ රෙකෝඩ් වෙලා ඩේටාබේස් වලට ගිහිල්ලා ඉවරයි. අවශ්‍ය ලාගේ ඩේටාබේස් වලින් ගන්න පුළුවන්. හරි. එහෙනම් තමන්ගේ චරිතය චොර කරගන්න නැතුව අවශ්‍ය දේවල් විතරක් හොයලා දැනුම හොයලා ඉගෙනගෙන ඒක පාවිච්චි කරා. හරි. රයිට්. එහෙනම් ඔයගලන්ට පුළුවන් ඕනනම් මං කිව්ව ඒ විදිහට ඒ ක්‍රයිටීරියාස් පාවිච්චි කරලා Google search කරලා හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ text book එක බලලා හරි මේ piece stand එක පුරවන්න. මොකද්ද touch pad එක කියන්නේ? Touch pad එක කොහෙද තියෙන්නේ? හරි මේ touch pad එක කියන්නේ laptop එකේ mouse එක වෙනුවට තියෙන touch space එකට. Touch කරන්න පුළුවන් පොඩි space එකක් pad එකක් තියෙනවා අපි මෙන්න මෙතන mouse එක වෙනුවට. එන ඕකට තමයි අපි කියන touch pad එක කියන්නේ. Touch pad is also an input device. Touch pad එක කියන්නේ input device එක. ඊළඟට අපි පාවිච්චි කරන joystick. Joystick කියන්නේ game play කරද්දී ඒ මේ නේද කාරක කරනවා මේ හරි වෙඩි තියන්න හරි බටන් එක එක මෙහා කරා වෙඩි තියනවා ඒවට පාවිච්චි කරන input device ඊළඟ touch screen එක කියන්නේ special areas touch කරාම ඒකෙන් different informations එකිනෙකට වෙනස් තොරතුරු පරිගණකයට නැත්නම් phone එක නැත්නම් tab එකට ඇතුළත් වෙනවා ආන ඒ ජාති device එක අපි කියනවා touch screen එකක් කියලා එදෝ ටච් ස්ක්‍රීන් එක කියන්නේ මොකද්ද ටච් ස්ක්‍රීන් එකේ මොනවද කරන්නේ කොහෙද තියෙන්නේ ඔන්න ඔය විස්තරේ මෙතනට මේ හීස්තැන් වලට ඔයගොල්ලෝ ලියන්න ඕනේ රයිට් ඒ ඇවිල්ලා ඉන්පුට් ඩිවයිසස් ඊළඟ වර්ගය තමයි ඉන්පුට් ඩිවයිසස් වල මොනවද ස්කෑනර්ස් නැත්නම් අපි කියනවා පරිලෝකන යන්ත්‍ර කියලා ස්කෑනර්ස් හරි මේ ස්කෑනර්ස් කියන්නේ ළමයි අපිට පුළුවන් අපේ ඩොකියුමන්ට් එක කම්පියුටරයිස් කරන්න. එහෙම නැත්නම් අපි කියනවා ඩිජිටලයිස් කරන්න. පරිගණකගත කරන්න. එහෙම නැත්නම් අපේ අපේ ළඟ තියෙන මොකක් හරි කොළයක් පොතක් ඒක ලියලා තියෙන දෙයක් පරිගණකේ ඇතුළට දාන්න. හරි. අපි භාවිතා කරන උපකරණ අපි කියනවා මේ පරිලෝකන යන්ත්‍ර ස්කෑනර්ස් කියලා. එතකොට ස්කෑනින් ඩිවයිසස් ට්‍රාන්ස්ලේට් image of images of text drawings photos and the like into digital form. Images වෙන්න පුළුවන් හරි text වෙන්න පුළුවන් drawings වෙන්න පුළුවන් photos වෙන්න පුළුවන් and lot of things right in a physical medium physical paper can transform into a digital form digital ස්වරූපයකට පත් කරන්න පුළුවන් එතකොට එතනදී අපි ගන්න flatbed scanner එක flatbed scanner කියන එක ඔයගොල්ලෝ දැකලා නැත්නම් flatbed scanner එක කියන්නේ අපේ පොතක් එහෙම නැත්නම් කොළයක් image එකක් විදිහට පරිගණකයට යවන්න පුළුවන් හරි උදාහරණයක් විදිහට අපි නිකන් කොලයක් ෆෝන් එකකින් ෆොටෝ ගහලා කම්පියුටර් දැම්ම ගහ ඉතින් අන්න ඒ වගේ ෆොටෝ එකක් ස්කෑන් වෙලා ටිකක් ඊට වඩා ක්වොලිටි එකට ස්කෑන් වෙලා යනවා. ඔයගොල්ලෝ මේ ෆ්ලැට් බෙඩ් ස්කෑන් එක දැකලාම නැත්තම් කවුරුත් දැකලා නැහැ කියලා කිව්වොත් ඒක වැරදි. ෆ්ලැට් බෙඩ් ස්කෑන් එක තියෙන ළමයි ෆොටෝ කොපි මැෂින් එකේ. ඔයගොල්ලෝ ෆොටෝ කොපි ගහන්න ගියලා ඉතින් ෆොටෝ කොපි ගහනකොට ෆොටෝ කොපි සෙන්ටර් එකේ ඉන්න තාක්ෂණික ශිල්පියා මොකද කරන්නේ? ඔයගොල්ලෝ පොත තිබ්බ ෆොටෝ කොපි මැෂින් එකේ අර උඩ කවර වැහුවා බටන් එකක් ප්‍රෙස් කරා. ඒ එයා කරන්නේ ෆ්ලැට් බෙඩ් ස්කෑනින්. ඇඳක් වගේ නේද? ෆ්ලැට් එකට තියෙන ස්කෑනර් එකක්, ෆ්ලැට් බෙඩ් ස්කෑනර්. එතකොට ඔයාගේ පොතේ තියෙන රූපේ රූපයක් විදියට පරිගණකයට යනවා. ඉමේජ් එක. හරි. රයිට්. ඊළඟ එක තමයි, එතකොට ඒකට තමයි අපි කියන්නේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක කියලා. ෆ්ලැට් බෙඩ් ස්කෑනර් මේ තියෙන ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක. හරි. රයිට්. ඊළඟට MICR MICR කියන්නේ magnetic ink character recognition magnetic ink character recognition හරි මම නිකමට ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න Google හරි web browser එක මම මේක type කරොත් MICR කියලා හරි
type කරනවා enter කරනවා එයා පෙන්නනවා මොකද්ද magnetic ink character recognition කියලා. එතකොට ඊට පල්ලෙහා තියෙනවා MICR සඳහා අනුරූප කියලා. Images, right? මම මේ ඉස්ලාම් තියෙන magnetic ink character recognition කියන එකට click කරාම ඒක Wikipedia site එකෙන් එන්නේ විස්තරාත්මක උපදෙස් මේ මේ දත්ත තොරතුරු සහිත website එකක්. එතකොට එයා පෙන්නනවා මෙන්න විස්තරේ. Magnetic ink character recognition code කියලා කෝඩ් එකයි මේ විස්තර ටික වෙන්නේ. මේ තියෙන්නේ ඔය තම මොකද්ද කියන්නේ කියලා කිව්වේ නැහැ නේ මේක නේද මැග්නටික් ඉන් කැරක්ටර් රෙකග්නිෂන් කියන ළමයි චෙක් පතක චෙක් එකක දැන් බැංකුවල තියෙන ගණදෙනු චෙක් ආ චෙක් එකක අත්සන් කරලා හරි නැත්නම් ලියලා හරි තියෙන මේ චුම්බකමය තීන්තයක් මැග්නටික් කියන්නේ චුම්බක චුම්බකමය තීන්ත වර්ගයක් ඒතර ඒ චුම්බක තීන්ත වලින් ලියපු එක අඳුන ගන්න පුළුවන් මේ MICR කියන ස්කෑනර් එකට විතරයි චෙක් එක වැලීඩ් එකක්ද කියන එක බලන්නේ එහෙම හරි එතකොට ඒ ගැන මේකේ සඳහන් වෙනවා magnetic ink character recognition known in short as MICR code is a character recognition technology used mainly by banking industry to streamline the processing and clearance of check and other documents ද ඔය කියපු එක තේරුම් නැත්නම් අපි මොකද කරන්නේ බලන්න මෙතනින් ගිහිල්ලා මේ සයිට් එක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් අපිට සිංහලට. Google වල සමහර pages තියෙනවා මේ සිංහලෙන්. දැන් සර්ච් කරලා බලන්න සිංහල කියලා. ආයේ page එක සිංහලෙන් නැහැ. හරි. එතකොට අපිට පුළුවන් ඕක මෙන්න මෙහෙම හරි Google වලම magnetic ink character recognition කියන තැන මෙතන ඉස්සරහ යනවා මෙම පිටුව පරිවර්තනය කරන්න කියලා. ඔන්න ඔතනින් ගන්නත් පුළුවන්. එතනින්ම සිංහලට අරගෙන සිංහලෙන්ම බලන්නත් පුළුවන්. හරි අපෙන් අහන පරිවර්තනීය වෙතින් ඉංග්‍රීසි වෙත සිංහල. සිංහල වලට පරිවර්තනය කරලාම එයා පෙන්නනවා. හරි චුම්බක තීන්ත අක්ෂර හඳුනා ගැනීම කෙටියෙන් MICR කේද ලෙස හැඳින්වෙන චුම්බක තීන්ත අක්ෂර හඳුනා ගැනීමේ කේතේ බැංකු කර්මාන්තය විසින් චෙක්පත් සහ වෙනත් ලේඛන සැකසීම සහ නිෂ්කාශනය විධිමත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන චරිත නෙමෙයි මෙතන characters කියන එක සංකේත හඳුනා ගැනීමේ තාක්ෂණයකි. ඔන්න ඔතන තියෙනවා. ඒතර සමහර වචන වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අදහස මෙතනින් ඔයගලන්ට ගන්න පුළුවන්. පරිවර්තනයේ සිංහලට පරිවර්තනය කරලා මේකෙන් බලන්න පුළුවන්. හරි රයිට් එතකොට ඔන්න ඔය විදිහට ඔයගලන්ට පුළුවන් ඒ අදාළ තොරතුරු එතනින් හොයා ගන්න. හරි රයිට් හරිද අරේ මම අරේ මම ඔව් හංගුවා හා කීව බැලන් බැලුනා අරගොල්ලේ ක්ලාස් එක චුදා හා රයිට් ඊළඟ තමයි OMR එක. OMR එක කියන්නේ optical mark recognition optical mark ඔන්න දැන් MICR කියන එකේ දිග නමත් එතන තියෙනවා ඈ හරි අච්චුපතේ තියෙනවා හරි ඊළඟ OMR කියන්නේ optical mark recognition optical mark recognition කියන එක සිංහලෙන් ගත්තොත් ප්‍රකාශ අක්ෂර සංජානනය sorry ප්‍රකාශ සලකුණු කියවණේ ප්‍රකාශ සලකුණු කියවණේ නැත්නම් optical mark recognition ළමයි optical mark recognition කියන්නේ මෙතනදී සංකේත සලකුණු හඳුනා ගන්න. රයිට් එතනදී වෙන්නේ දැන් ඕගොල්ලන්ගේ
අපි හිතමුකෝ ඔය MCQ දැන් ඉරිගහන ප්‍රශ්න පත්‍රේ දුන්නාට පස්සේ දැන් මේක අපේ කාලේදී නා වුණා වැඩේ නමුත් ඒක විවිධ කට්ටිය විවිධ හේතු මත ඒක අයින් කරලා දැම්මා හරි අපි හිතමු මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ කොහොමද තියෙනවා ගන්නකෝ වෙන පාඩක් පළවෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙනවා හරි පළවෙනි ප්‍රශ්නෙට අදාළ නිවැරදි පිළිතුරු තියෙනවානේ හතරක් 1 2 3 හතර කියලා හරි එතන ඔය ටික රවුම් කරලා තියෙනවා उत्तर उत्तर टीक मेन मेहिम रउंड कर ला उत्तर राउंड कर लेना अभी तो किया हरे उत्तर अभी तो मैं पहले प्रश्न हरे उत्तरे हरे उत्तरे अंक हतर गया देंकर मे हतर उड़ी उन्होंने कतरे अरे उन्होंने कदम दें अभी एम सी क्यू वाले उत्तर माकर क्रमे इरीगहन प्रश्न पत्र वाले अरे उत्तर माकर क्रमे नमु MIC මේ OMR machine වලින් MCQ check කරන කාලේ අපිට කිව්වේ ළමයි අපි ලියලා දෙනවා ළමයි එහෙම හරි මම 2003 O level කරනකොට අපි online අපි MCQ mark කරේ අපේ MCQ බලලා තිබුණේ මේ OMR machine එකේ පස්සේ ඒක විවිධ කට්ටිය විවිධ හේතු මත බොරු කියලා ඔක නවත්තලා දුණා වැඩි හරි අපිට කිව්වේ උත්තරේ හතර නම් හතර වෙනි උත්තරේ උඩින් මෙන්න මෙම් පැන්සලෙන් ඔහොම අඳුර කරන්න කියලා එතන පැන්සලෙන් අඳුර කරාට පස්සේ OMR machine එකට කලින් දීලා තියෙනවා निवरदी उत्तर तीन वे मेन मेवागे पाठक दीलती इकट हतर दिखट तुन ओम की दीलती इतको या चेक या दुनिया का अभी पाठक इकाई मेचुई मत तीन गलपी मत तीन की इतको गलपी मत तीन मेक हर कक्तिर या गण या गण कर एमसी क्यू बेलवे टट्टल बेलू है हर उत्तर तीन याट दून पास अभी उत्तर लीपेमेंट पास मेतन या हर उत्तर तीन लोने तन अभी मेहमे बोले पाटक लखनऊ अभी लखनऊ इकाई गणन करना एक सलकुन तमें हंधन गण अभी ऑप्टिकल मार्क रिकॉग्निशन सलकुन दमे पाटक लीन सलकुन तमें हंधन गण अरे राइट इतोट ऑप्टिकल मार्क रिकॉग्निशन अनीतमी ओसीआर ओसीआर की आने ऑप्टिकल कैरेक्टर रिकॉग्निशन की आने दूल अभी इंग्लिश लील दिन वाकी කොලේක ලියලා තියෙන මොනහරි වචන ටික අපිට ඕනේ ඕකේ තියෙන අකුරු ටික විතරක් අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා හදා ගන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ කොලේ බලාගෙන ටයිප් කරන එක. හරි එහෙම ටයිප් කරන්නේ නැතුව අපිට පුළුවන් අකුරු ටික විතරක් වෙනම කොපි කරලා ගන්න මෙන්න මේ OCR කියන ස්කෑනර් එක පාවිච්චි කරලා. හරි OCR කියන ස්කෑනර් එක පාවිච්චි කරලා අපිට අකුරු ටික විතරක් වෙන් කරලා ගන්න පුළුවන්. හරි एक कोहमद कराने के लिए उदाहरण को तेक मैं उगलान पेन लाना अनेक दस राइट इतो अभी मेदा मे को कटाकर दिन तक डिस्कनेक्ट मुद्दे इलाक इकोलहावसर पटांग अरे अभी अदर मित्र नवत्ति नोलमाई नोट मैं उगल नोट मुनाद लिया तेल नोट लिया अभी मित्र को इलांक सती कथागर हरि राइट ये मैं अदट अभी मित्र नवत्त पोतेम वाल मे हिस्तंगे वाले उत्तर हेम लील तीया गण ये राइट एना आई बोवा हेमोट आई बोवा